අයිබෝන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මේ කතාව එන්නෙම අපේ රටේ එක්තරා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් තිබුණ ඒකේ කන්සෙප්ට් එක තමයි තිබුණේ ගෝ රාජපක්ෂ හෝම් ගෝ ගෝට හෝම් කියන එක. එතකොට මේ තිබුණු ඒ ස්වාධීනව තම තමන් නිර්පාක්ෂිකව කරපු ඒ අරගලය නිර්පාක්ෂික අරගලය ඇයි අල කරන්න මේ මයින අද කොළඹට කට්ටිය කැඳෙව්වේ. එතකොට මේ කැඳවපු එක නේද මේ තරම් ප්‍රශ්නයකට මුල වුණේ. එතකොට මේ කිසි සහෝදර සහෝදරියෙක් මෙතන ඉන්න කිසි කොල්ලෙක් එදා පොලිසියෙන් ඒ කියන්නේ ජනාධිපති කාර්යාලය ඉස්සරහා මේ අරගලය සම්පූර්ණව පවත්වාගෙන ගියා. ඊට අමතරව පාර්ලිමේන්තු වටරවුම ඒ කියන්නේ පාර්ලිමේන්තුව අවහිර වෙන විදියට පොලිසියෙන් දාපු බැරියල් ගාව ගිහිල්ලිවල සාමකාමී උද්ඝෝෂණය කරද්දිත් එදත් වතුර ගැහුව කඳුළු ගෑස් ගැහුව කිසි දෙයකදී අපේ කොල්ලෝ සැලුන් නැහැ. එතකොට මේ සැලුන් නැතුව ඔවුන් එදත් ඒ පොලිසිය ආමිකය ඒ දේ කරනකොට ඔවුන්ට ගරු කල්ලිවල සද්දාතු ඇවිල්ලිවල ආයි ගෝටා ගෝ ගමට ඇවිල්ලිවල ඔවුන්ගේ නිර්පාක්ෂික ඒ අරගලේ දිගටම පවත්වාගෙන ගියා. එතකොට මේ අද මයිනා දේශපාලන සාක්ෂරතාවයේ පොඩි හෝ මේ අවුරුදු ගානක් මුන් කියනවනේ මම දේශපාලනේ මෙච්චර කල් කියලා දේශපාලන සාක්ෂරතාවයේ පොඩ්ඩක් හරි තිබුණනම් එහෙම අද මයිනා කොළඹට මෙච්චර ප්‍රමාණයක් හැඳවන්නේ නැහැ. එතකොට දන්නවා පුළුණුයි ගින්දරයි ඇවිලෙන බව දන්නේ නැති හරකෙක් තමයි යෝ මයිනා කියලා කියන්නේ. එතකොට ඒ දේශපාලන සාක්ෂරතාවයේ එහෙම නිසා අද මොකද උනේ මුළු රටම ගිනි තියන තත්ත්වයට පත් වුණා. මේකට කියනවා සිංහලෙන් කියනවා asking and eating කියලා ඉංග්‍රීසි වලින් කියනවා ඉල්ලන් කනවා කියලා. ඒක නිසා තමයි අද මයින්ට දැන් ලියුම යවන්න උනේ ජනාධිපතිට මම ඉල්ලාස් වෙනවා කියලා. ඒක නිසා මෙතනින් එහාට දැන් මේ කියපු අපි මෙච්චර කාලයක් කියපු සියලුම දේවල් go home gota go home rajapaksas ඒක අදටත් වළංගුයි හෙටටත් වළංගුයි. ඒක නිසා රාජපක්ෂල තොපි හැත්ත බුරුත්තම උඹන්ට යන දවස වැඩි ඇතක නෑ. ඒ නිසා මේ රට ලේවිලක් කරන්න නැතුවත් ගෝට උඹත් ඵලයන් පිස්සා. හරිද? වැල්ඩින් නන්දේ උඹටත් අදටත් වළංගුයි හෙටටත් වළංගුයි මේ කියන දේ උඹටත් එක්කම තමයි කියන්නේ. ඒක නිසා අපේ රටේ තොපි ලේවිලක් කරගෙන ආවා ලේවිලක් කරගෙන යන්නේ නැතුව දැන්වත් උඹත් ඵලයන් යන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ අපේ රටේ වගේ කියන තුන්වෙනි බලවේගයකින් අපි මේ රට නැගිට්ටවන්නම්. ඒක නිසා තමයි මේක කරන්න පුළුවන් රටක්. මේකේ මෙච්චර ස්වාභාවික සම්පත් තියෙන මේ තරම් පින්වත් රටක් තොපිට දැකලා තියෙනවද ලෝකේ කොහේ හරි? අපි ලෝකේ ඇවිදින් නිසා දැකලා නැහැ මේ වගේ පින්වන්ත රටක්. ඒක නිසා තමයි කියන්නේ තොපි ඕව කනම ඕක තනි කර ඕ රට විනාශ කරනවා. ඒක නිසා මේක කරන්න පුළුවන් හොඳ ලංකාවට ආදරය කරන මිනිස්සුන්ට තොපි වගේ එක තැනක එක කකුලක් නේ ලංකාවට ආදරය කරන අහිංසක මිනිස්සු ඉන්න ඕන තරම් ඉගෙනගත්ත දැනුමෙන් පරිපූර්ණ මිනිස්සු. ඒක නිසා ඒ මිනිස්සුන්ට මේ රට කරන්න දීපල්ලා තොපේ හැත්ත බුරුත්තම තොලංචි වෙලා පලයන්ලා තොපි කරේ අවසානට අපේ රට ලේවිලක් කරපු එක විතරයි. මොන අපරාධයක්ද යකෝ තොපේ දරුවන්ටත් හෙන ගහනවනේ මේවා. අර සක්කිලියර කියහන් ගැල්ලිවල්ලා ඇවිල්ලිවල්ලා මේ ටිකට් එකක්වත් දාලිවල්ලා තෝ ගෙන්නව ගනින් කියලා ගේරි ගෝටා බේ තොපි අපේ රට විනාශ කරා. රාජපක්ෂල තොපි අපේ රට විනාශ කරා. දැන් අන්න මයිනා උඹට කියන්න ඕනේ අමතකුණා. මයිනා ගිහිල්ලිවල අර බේරෙවෙවි ඉන්න කට්ටියක් අන්න මේ වතුර බිබි උන් ටික මේ බේරගනින් ගිහිල්ලිවල මේ කට්ටියත් එක්ක ගිහිල්ලිවල අර දැන් අර ගෙවල් ටිකක් තියෙනවා අන්න මේ දුම නගිනව මන් දැක්ක ඒව ගිහිල්ලා බේරගනි. ඒක නිසා තමයි තොපිට කිව්වේ මේ දේශපාලන තොපිට කිව්වා අනන්තවත් මේ රටට මර දේශපාලනය ගේන්න එපා 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 කියලා කිව්වේ. ඒක නිසා තමයි මේ මිනිස්සු අපිට කුපිත කරගන්න නැතුව අපි හාමකාමීව මේ මිනිස්සු තියාගෙන හිටියා. මේක නිර්පාක්ෂික අරගලයක්. මෙතන කිසිම කාටවත් ගලක්වත් උස්සන්න එපා අතක්වත් උස්සන්න එපා එක මූරක්වත් උස්සන්න එපා කියලා ඒ මිනිස්සු අර විදියට කාම් කරගෙන තියාගෙන හිටි මිනිස්සු තොපි දේශපාලන මරභාවය ගැනල්ලිවල අවසානට මොකද කරේ? මුළු රටක්ම තනිකරම දේශපාලන යුද පිටියක් කරා. තොපි ඕවට වග කියන්න ඕනේ. තොපිට කවදාවත් සමාවත් දෙන්න හොඳ නැහැ මේ මහ පොළොවේ. හරිද? ඒක නිසා ඒ දේශපාලන අර ගින්දර ඇති කර නැත්තම් තොපි අදටත් නිර්පාක්ෂික සෑම තැනකම නිර්පාක්ෂික ජන අරගල තිබුණා එක ගලක්වත් උස්සන්නේ නැතුව. තොපිට දැන් සැපද?
තොපෙන් අහන්න තියෙන සැපද කියලා. ඒක නිසා මේ කරපු පාහර වැඩේට තොපිට අනිවාර්යයෙන්ම නීතියෙන් දඬුවම් හම්බෙන්නත් ඕනේ. ඊට අමතරව ස්වභාව ධර්මෙන් දඬුවම් හම්බෙන්නත් ඕනේ. මාරම අපරාධයක් කරේ තොපි. මාරම අපරාධයක් කරේ. අර නිර්පාක්ෂික ඒ ජන අරගලයේ නිර්පාක්ෂික කාටවත් කරදරයක් නැතුනේ අද වෙනකරු තිබුණේ. එතකොට ඒ අරගලයෙන් ඇවිල්ලිවල තොපිඕ ඇතුලේ කන්න දීලිවල අරක්කු ටික දීලිවල රුපියා 5000 දීලිවල අර කුපිත කරවල ඇවිල්ලිවල අර අහිංසක ගෑනුන්ට අහිංසක කොල්ලොන්ට අර විදියට පොළු වලින් ගහන්නේ අර විදියට කරන්නේ දැන් බලට සැපයිද කියලා කියපල්ලකෝ මාර අපරාධයක් කරේ මේ රට ගිනි තියන්න එපා දැන්වත් ඔබට වැදලා කියනෝ මෙතනින් තොලොංචි වෙලා පලයල්ලා හරිද දැන්වත් තොලොංචි වෙලා පලයල්ලා එතනින් එහාට දෙයක් කියන්නේ දෙයක් නැහැ මයිනෝ ඕ ඉන්නේ උන්ගේ මූකල පංජි ගහ ගන්න එපා දෙමලෙන් කියනවා නම් මූකල පංජි ගහ ගන්න නැතුව මේ රට ලේවිලක් කරන්න නැතුව තොලොංචි වෙලා පලයල්ලා තොපි ඒක තමයි කියන්න තියෙන්නේ එතනින් එහාට දැන් රටේ ඉන්න අපේ රටේ ඉන්න ආගමික නායකයන්ට යුතුයකමක් තියෙනවා මේ වෙලාවේ මේ ඇවිලෙන ගින්න නිවන්න නම් ඕ ගෝඨා බේ රාජපක්ෂට उदव कर මේක එලවපු දවසට තමයි මේ රට හරියන්නේ ඒක නිසා බලා මේ ඇවිලපු ගින්න හොඳටම ඇති දැන් තොලොංචි වෙලා පලයල්ලා එතරම් කියන්න තියෙන්නේ මේ අරගලයේ තුල මගේ අයින්සක කොල්ලෝ කෙල්ලන්ට මේ කාට හරි පොඩි හරි සීරිමක් වුණා නම් සමා වෙන්න ඕනේ මේ සක්කිලි මේ කරපු වැඩේට ඒක නිසා මේ අරගලයට ජය වෙන්න ඕනේ මේ මුං ඔක්කොම හැත්ත බුරුත් එලවලා මේ රට සාමකාමී රටක් කරන්න මේ රට ලෝකේ තියෙන දියුණු රටක් වෙන්න අපේ තරුණ අරගලයට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අදට ගිහිල්ලා නම් අපල් කඩේ නුවණ සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයිබෝවන් අරුන්ට ඇරෙන්න ගෙරි රාජපක්ෂලාට ඕ රාජපක්ෂ කුණු කන හැත්තට ඇරෙන්න